අයිබන් අමුතු ඇටේ ඉතින් අපිට දැන් කිහිම කියන්න සිද්ධලා තිනවා අපේ මව්බිමට කරන්න දෙයක් නැහැ පොලිටික්ස් ගැන තමයි අපි අදත් කතා කරන්නේ ඉතින් මොනවාද අර මං කිව්වා වගේ සැබෑව මේ රනිල් වික්‍රමසිංහගේ සැබෑව සැබෑ වෙනවමයි කතාවත් එක්ක එකතු වෙලා ඉන්න මං ඕගලන්ට කියන්නම් සැබෑ වෙන දේවල් සියලු දෙයක් ඉතින් මේට ඉස්සෙල්ලා මේ ඒ කතාවට යන්න ඉස්සෙල්ලා තව පොඩි අතුරු කතාවක් තියෙනවා ඕගලන්ට කියලා වෙලා ඒක කියලාම අනිත් එකට යන්නම් මොකද මේක මේ බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා රනිල් එක්ක කරපු පළවෙනි සාකච්ඡාව එළියට ආවේ නෑ වැඩිය මම හිතන්නේ දවස් 3ක් විතර වෙනවා මම හිතන්නේ කරුණු කාරණා මොනවක්වත් එළියට ආවේ නෑ මහින්ද බැසිල් රනිල් එතකොට සාගල නැතුව මොන කතා බහ සාගලත් ගිහිල්ලා තිබුණා ඉතින් සාගලත් ගිහිල්ලා කොමාරි බැසිල්ලාගේ පැත්තෙන් හෝ රනිල්ලාගේ පැත්තෙන් ඔෆර් කරලා තිනවා රයිට් කොහමද මම අවුල් කපු කොමාරි ඉතින් මේ කියලා කියලා තිනවා කොහමද අපිට බැසිල් රාජපක්ෂගෙන් අහලා තියෙන්නේ මොකද බැසිල්නේ සියලු දේ හැම දෙයක් ගැනම දන්නේ ඉතින් ඒකනේ රට බංකොලොත්තුනේ මේගොල්ලන් අහලා තිනවා මේ රනිල් ඡන්ද ඉල්ලන්න ගත්තොත් ඡන්ද ඉල්ලුවොත් ඕගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය මොකක් වෙයිද කියන්නේ වෙන එකෙන් දානවද අපිට දෙනවද චාන්ස් එකක් ඒකනේ යන්නේ හරි එතකොට බැසිල්ලාගේ පැත්තෙන් නැත්නම් මහින්දලාගේ පැත්තෙන් කියලා තියෙන්නේ මාර කතාවක් ඒ කියන්නේ මොකද්ද මේ ඕගොල්ලෝ කරන් යන වැඩේ හරියන්නේ නැහැ සෙට් වෙන්නේ නැහැ මිනිසුන්ට කියන්න දෙයක් නැතුව යනවා මොකද මේ මේ ව්‍යාපාර කරන්නේ නැති කතාව ඒ කියන්නේ මොකද රජයේ ව්‍යාපාර කරන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන හැම එකක්ම බෞද්ධලිකරණය කරලා රටේ ආණ්ඩුව එකෙන් බදු අය කරගන්නවා අපි බදු අරගෙන ඉවරලා රටේ මිනිසුන්ට මේවා දීලා නේද ඕක තමයි මේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික න්‍යාය දැන් විකුණන්න ලෑස්ති. හැබැයි මහින්ද රාජපක්ෂලා කවම කවදක්වත් රටේ මිනිසුන්ට කිව්වේ නැහැ අපි මේ රාජ්‍ය ආයතනේ විකුණනවා කියලා. හැබැයි හොරෙන් කෙලියක්. හොඳම උදාහරණේ තමයි අර රජේ මූලස්ථාන දිවිච්ච ආරක්ෂක මූලස්ථාන දිවිච්ච තැන සැංග්‍රිලා හෝටලයක් හදන්න සින්නක්කර විකුණලා දැම්ම. සින්නක්කර විකුණලා දැම්ම. ආයේ ඉතින් විකුණනවා කියන එක හිමින් නෙමෙයි ඉඩම් ඉතින් විකුණලා දැම්ම. ඒක එහෙම කරපු රාජපක්ෂලා තමයි දැන් මේ දැන් මිනිස්සු නියමනේ මිනිස්සුන්ට අර සංවේදී වෙන තැන්වලට ගහන්න මොනවා හරි දෙයක් තියෙන්න එපා. ඒක තමයි බැසිල්ලාගේ ගේම්. බැසිල්ලාගේ ඡන්ද කැම්පේන් වල තියෙන්නේ මේ වගේ දේවල්. රට, ජාතිය, ආගම බේරගන්න මිනිස්සුන්ව රට බේරගන්න ඉතින් අන්තිමට මතකනේ කන්න නැතුවත් කවන්නේ රටක් ඉතුරු කරපන් කියලානේ ගෝඨාභය රාජපක්ෂට දුන්නේ. අන්තිමට රටක් නැහැ, කන්ටක් නැහැ මොන අත්තවක්වත්. ඉතින් අර බැසිල්ගේ තියෙන මේ මාකටිං අයිඩියා එක තමයි මේක. එතකොට රනිල්ලාගේ පැත්තෙන් කියලා තියෙන්නේ සාගල වෙන්නේ නැති කියන්නේ නැත්තේ මේ IMF එකත් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක මේව කරන්න බෑ. මොකද IMF එකෙන් සල්ලි හම්බුන නැත්තම් ආයේ හොම්බෙන් තමයි යන්න වෙන්නේ. මොකද දැන් මේ අන්තම් ගොඩ දැම්මා කියලා වෙලා මේ එළියට දාලා මොකක් හරි පොඩි ගේම් එකක් ගන්න සත්‍ය නේද? සත්‍ය සැබෑව. සැබෑව කියලා වෙලා නමක් හරි තියාගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ දෙයක් කර IMF එකෙන් දුන්න හින්දානේ දැන් මේකත් කෙරවලා දැම්මොත් එම් බෑ කියලා බෑ කියලා කිව්වා. ඒක කතාව හරි. එතකොට අනිත් ඒවා තමයි වැඩි ආවේ නැහැ කරුණු. නමුත් අනිත් කාරණාව තමයි මේ ඇමතිවරුන්ට, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ නිකන් පයින් ගහලා වගේ නිකන් ගණන් ගන්නවා වගේ දැන් රනිල්සිංහගේ පොඩි සෙට් එකක් ඉන්නවනේ. ඒ සෙට් එක තමයි ඇමති මණ්ඩලයේ ඉන්නේ ওই කාන්චල්ල ওই සෙට් එක. ඒගොල්ලෝ වැඩේ ඉහළ පිළ නිකන් ඉදිරි පෙළ වලල්ලේ ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. එතකොට ඒගොල්ලෝ රනිල්ට කැමතිත් වෙලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂලගේ ඒක සෙට් එකට පොඩි අවුලක් තියෙනවා. මේ අපේ ටිකක් අර තරුණයි කියලා එකෙක් දෙන්නෙක් කර හිටියා. උන් ටිකක් අර රනිල් උස්සලා වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අර අනිත් කට්ටිය ඉන්නවනේ. කවුද? රත්තරන් ජොනි කවුද? බන්දුරලා. ඒ සෙට් එක දැන් කලකිරිලා සීන් එකේ ඉන්නවනේ. කප්පම් පසල්ලා එහෙම. ඒගොල්ලන්ට නෑ. ඇමතිකන් නෑ. මොනවාක්වත් නෑ. කිසිම අදුම ගානේ පොඩි මොකක් හරි මොනහරි කීයක් හරි හොයාගන්න නිකන් කොන්ත්‍රාත් එකක්වත් නැහනේ. ඉතින් ඒක නිසා අප්සෙට් ගිහිල්ලලු ඉන්නේ. එතකොට බැසිල් කියලා තිනවා මේ අප්සෙට් කෙරුවාම නිසා අපේ මිනිස්සු කැමති නැහැ මේ රනිල්ට මේ සහයෝගය දෙන්නේ. මොකද කෑමක් සෙට් වෙන්නෙම නැහැ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ පොඩි අවුලක් තියෙනවා කියලා තමයි බැසිල්ලගේ පැත්තෙන් කියලා තියෙන්නේ. හැබැයි වැඩේ ඉවර කරලා බැසිල් කියලා තිනවා බැරි වෙලාවක පක්ෂේ රෙඩි වුණොත් රනිල්ට සහය දෙන්න වෙන ඔප්ෂන් එකක් නැතුව ගියොත් ගෝඨාභය මහින්දව
ජනාධිපති කරා වගේ රනිල්ල ආයතින් සිකුරටම ජනාධිපති කරනවා කියලා ඒක ඒ සහතිකයේ දීලා තමයි බැසිල්ලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ගමන්න කතාව උමයි මේකේ අප්ඩේට්ස් එන්න පුළුවන් කොහොමද අප්‍රේල් වෙනකොට අපිට දැනගන්න පුළුවන් මොන සතාද මේ ඡන්දෙට එන්නේ කොයි කොයි කට්ටියද සෙට් දාගන්න. දැන් අපි දන්නවනේ එක එක පැතිවල කඳවුරු ගහගෙන ඉන්නවා. ඒ කියන්නේ සඳාන කිව්වොත් මං හිතන්නේ සඳාන වලින්ම මේ පාර අමුතු එකක් තියෙනවා. මොකද හැමතැනම තියෙන්නේ එක එක පොඩි පොඩි දැන් ওই ඡන්දයක් අරගෙන ෂීට් එකක් කතාගත්තුම තව තුන් හතර දෙනෙක් එකතු කරා මෙන්න අපේ ගොඩ තියෙනවා මෙච්චරක් තියෙනවා ලක්ෂ දෙකක් තියෙනවා තුනක් තියෙනවා පහක් තියෙනවා කියලා ඔෆර් කරනවා. ඒ කියන්නේ උන්ට බය කරනවා මේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි රටේ දේශපාලනේ තියෙන්නේ. දැන් අපි යන් අර සැබෑවේ කතාවට. සැබෑවේ කතාව තමයි රනිල් වික්‍රමසිංහ නේද ජනාධිපතිවරණේ ජනාධිපති කමෙන් මේව පිදුම් ලැබුවෙන් පස්සේ අරම කියුනේ පිදුම් ලැබුවෙන් පස්සේ කරපු පළවෙනි රැලිය මට සියු පට්ට සෙනග. ඉතින් අර හැමෝම ලස්සන කොළපාට තොප්පියක් දාලා සැබෑව කියලා මේ කොඩියක් වනවන. ඉතින් එහෙම එන ආතල් එකේ වැඩේ ට සෙට්ටලා හිටියා. පට්ට ගම්වල අනේ මන්ද කොහෙන් උස්සන් ආවද කියලා කොහොම හරි කමන්න සෙනග හිටියයි කියමුකො 17000ක් 3000ක් 5000ක් ඔයගොල්ලන්ට කැමති වෙන සතුටු වෙන ගානට සෙනග හිටියා. ඔකේ කාරණාව තමයි මම කියන්න හදන සැබෑවෙන කාරණාව මොකද්ද කියලා ඕගොල්ලන්ට. මොකද්ද මේ මිනිස්සුන්ට ඉස්සර කරේ පොරොන්දු දේශපාලනය. එයාම කිව්වා එයායි කතාවේ අපි ටැප් දෙන්නම් කිව්වා රත්තරම් බඩු දෙන්නම් කියලා. ඒක ඒව හරියන්නේ නැහැ. දැන් ස්මාර්ට් වෙන්න ඕනේ වගේ එකක් නේද? අපිනම් දැක්ක ස්මාර්ට් එකක් නැහැ. හැබැයි එයා කියනවා මේ වගේද වෙන්න ඕනේ කියලා. එතකොට අපි දැක්ක සජිත් ප්‍රේමදාස අරගලයට ගිහිල්ලා ගුටි කාලා වෙලා ආපු ඇටි මම හිතන්නේ වීඩියෝ එකක් දැම්මා. අනුරු කුමාරත් එතනට ගිහිල්ලා ඉන්න බෑ යන්න බෑ වගේ එකක්. හැබැයි එයාට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ එයා ඉන්නේ තරුණයන් අතර වගේ එකක් පොඩි එකක් එතන දාලා තිබුණා. ඉතින් කොහොම හරි හැබැයි දැන් ටිකක් අර පොඩක් කතාව ටිකක් හොඳයි වගේ වුත් තේරෙනවා. ඉතින් කතාව දා කියන්නේ අර ඉස්සර නම් ගැග්ගුක් ගාව ගමන් දෙකක් නෙලපු ගමන් කෙලින්ම ඉවරයිනේ. කියන්නේ දෙකක් අතහැරපු ගමන් එතනින් කුජීත වෙලාම යනවා. ආයේ ගොඩ දා ගන්න බැරි වෙනවා කතාව. දැන් පොඩක් වෙහෙන්නේ ඔය සට්ටම් බිරාලා අනම් මනම් කියලා නිකන් සිංහලේ වචන ටිකුත් සෙට් කරගෙන හරි කොහොම හරි කරන්න. ඉතින් මම කියාගෙන ආවේ මේ සැබෑ වෙන කතාව. දැන් ඉස්සර දෙන්නම් කාසි වලට දුන්නේ නැහැ කියලා ඒක ෂුවර්. දැන් මොකද්ද කියන්නේ අප්‍රේල් වෙනකොට හාල් වෙනවා. හාල් කිලෝ 20ක් දෙනවා. අස්වැසුම ඩබල් ත්‍රිබල් කරනවා. මෙන්න මේක සැබෑ වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. සැබෑ වෙනවමයි හාල් කිලෝ 20ක් හම්බෙනවා. සජිතු දුන්නොත් 10ක් 30ක් හම්බෙනවා. හරිද? එතකොට මේ පැත්තෙන් අස්වැසුම කියලා දැන් ලක්ෂ පවුල් ලක්ෂ 25ක් වෙනකම් දීලා තිනවා. ඒ පවුල් ලක්ෂ 25ට සල්ලි නම් ෂුවර් එකටම හම්බෙනවා. සල්ලි අච්චු ගහලා හරි එහෙම නැත්නම් මවල හරි රනිල් බඩු දෙනවා. ඒක නම් ෂුවර් ෂොට්. අන්න ඒක සැබෑ වෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අනිවාර්යයෙන්ම සැබෑ වෙනවා. හාල් ටිකයි මේ අවුරුදු කන්න හාල් ටිකයි සල්ලි. හැබැයි ඕගොල්ලෝ හිතලා බලන්න ඕගොල්ලන්ගේ මේ වටිනා ඡන්දය මේ රාජපක්ෂවරුයි මේ ප්‍රේමදාසලයි මේ හොරු කල්ලියම රනිල් ඇතුළු හොරු කල්ලියම ඕගොල්ලන්ගේ ඡන්දය හාල් කිලෝ 20කට ලන්සු තියලා තියෙනවා. මේ දුප්පත් ජනතාවගේ මේ දුප්පත්කම මාකට් කරලා තියෙනවා. දුප්පත්කමට ලන්සුවක් තියලා තියෙනවා හාල් කිලෝ 20යි. මේ හාල් කිලෝ 20 අරගෙන උඹලා අපිට ඡන්දෙ දෙන්න ලෑස්තියක්. කොච්චර තිරිසන් කතාවක්ද මේක? මිනිස්සුන්ගේ බඩගෙන බඩට ගහලා මිනිස්සුන්ට කන්න නැති කරලා තුන් වේලක් ආපු මිනිහා දෙවේලක් කරලා දෙවේලක් ආපු මිනිහට මොකක් කරන්න නැති කරලා එහෙම නැත්නම් එදා වෙලා හම්බ කරන මිනිහට නැත්තරම නැති කරලා හැබැයි දැන් හාල් පෙන්නලා මිනිස්සුගේ ඡන්ද මංකොල්ල කන්න යනවා. මේ හාල් වලට ගිහිල්ලා මිනිස්සු ඡන්දෙ දුන්නොත් ඇත්තටම කිව්වොත් රටේ මිනිස්සු වෙන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. මොකද මේ හාල් කිලෝ 20කට අර හැමදාම කියන වගේ කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් ඔය මොනවා හරි කියාගන්න මිනිස්සු කොට්ටාසයක් මොනෝ කිව්වත් ඒකට යනවනේ. අපිට ඒ ගැන කතාවක් නැහැ. හැබැයි මේ රටේ තියෙන தත්ත්වය සැබෑ தත්ත්වය තමන්ගේ පවුලට අත් වෙලා තියෙන தත්ත්වය තේරුම් අරගත්තු මිනිස්සු කන්න නැති වෙලා ඉන්න මිනිස්සු මේ හාල් කිලෝ 20ට නතු වෙලා මේ හාල් කිලෝ 20ට මේ ඡන්දේ පාවා දෙන්න ලෑස්ති නම් මේ මිනිස්සු වෙන්න බෑ. වෙන කොට්ටාසයක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි අපිට තේරුම් කරන්න තියෙන ප්‍රධානම කාරණාව. තව කාරණා ගොඩහරියක් තියෙනවා.
හැබැයි මේ බඩ ගැන හිතලා අර ඉටිසලා පාර ඡන්දෙ දෙහිතුවේ ඛණ්ඩන තත් කමන්න රටක් ඉතුරු කරන්න ඕනේ කියලානේ අන්තිමට රටක් නැහැ ඛණ්ඩත් නැහැනේ දැන් අන්න අර ඛණ්ඩ කියන තැන මිනිසුන්ගේ බඩ ගෝස්තරේ බඩ බඩගින්න ගැන මෙන්න ලන්සු තියන්න පටන් ගන්න තියෙනවා මේ ත්‍රාණ දේශපාලකයෝ මේ නාකි දේශපාලකයෝ තාමත් කරගෙන යන්නේ මේ අර නාකි දේශපාලනය මිනිසුන්ව පීඩණයක තාඩනේ පීඩණේ හැම දෙයක්ම ඉල්ල කරලා මිනිස්සු එතන අසරණ වෙනකොට අන්නේ අසරණකමට බෙහෙත් දීලි වෙලා ඒ අසරණකමට ගිහිලි වෙලා මොනවාරි දවුවක් කරලා ඡන්ද මංකොල්ල කරන තැනට පත් වෙලා තියෙනවා මෙන්න මේකයි මේ NPP එකේ මේ අනිත් ඡන්ද ව්‍යාපාරවල අතර තියෙන වෙනස මේ රැලි වලට මිනිස්සුම ගෙන්නගන්නේ හාල් දීලා පොල් දීලා අරක්කු දීලා කසිප්පු දීලා කන්නම ටිකක් දීලා එහෙම නැත්නම් තව මොනවාරි ටිකක් දීලා මෙන්න මේ වෙනස් කරන්න ඕනේ කාරණාව තමයි අපි හැමදාම කියන්නේ නැත්තම් අපි හැමදාමත් මේ මිනිස්සු වෙනස් කරනවා කියලා කිව්වට අපේ දේශපාලන කතන්දරේ ගෙතිලා තියෙන්නම මිනිස්සුන්ට මොනවහරි දීලා මිනිස්සුන්ට මොනවහරි දැනෙන්න දෙයක් පෞද්ගලික දෙයක් දීලා අන්න ඒක හරහා තමන් වෙනස් වෙලා අපි මෙයා මට මේක දුන්නා මෙයා මට රස්සාව දුන්නා මෙයා මට කන්න ටික දුන්නා ලැට් පෝච්චිය දුන්නා මෙයා මට සිමෙන්ති දුන්නා අනේ ඒ ඇමතිවරයා විතරයි ගියවලා ගෙදරට ටකරන් ටික දුන්නේ මේ වහලා මෙදා හදාගත්තේ මේ මිනිස්සුන්ට පිසිද්ද වෙන්න තෙමෙන්නේ නැතුයි අන්න ඒ වගේ යාචක යපු මානසිකත්වයකින් ඉඳලා තමයි අපි මෙච්චර කාලයක් ඡන්ද දීලා මේ හොඳටම කෙලවගෙන තියෙන්නේ රටක් ඕනේ කන්න නැතත් කමන්නේ කියලා අන්තිමට කණ්ඩන් නැතුව රටත් නැති කරගත්තා දැන් ඊට පස්සේ කන්න නැති හින්දා අමාරු වෙටලා තිනකොට මෙන්න කන්න දීලා ඡන්ද මංකොල්ල කන්න ලෑස්තිලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ බලු පිරිස මෙන්න මේක තමයි අපේ රටට තේරුම් කරන්න තියෙන අපේ මිනිසුන්ට අපිව බලන 10-15 දෙනෙකුට හරි තේරුම් කරන්න තියෙන්නේ මෙන්න මේ කතාව මෙන්න මේකට අහු වුණොත් මෙන්න මේ ගැටයට අහු වුණොත් කවම කවදක්වත් ආයේ රට ගැලවෙයි කියලා වෙලත් රට දිනුනු නෙමෙයි අඩුම ගානේ කාලා බීලා ඉන්න පුළුවන් රටක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියන එක සියලු දෙනා මතක තියාගන්න ඕනේ මෙන්න මේක තමයි අද මගේ සැබෑ වෙන කතාව මෙන්න මේක නම් සැබෑ වෙනවා මේ විදියට සිද්ධ වුණොත් අපි ආයෙත් හමු